Hi guys, අද අපි යන්නේ ජපානයේ තියෙන second hand phone වල ගණන් බලන්න. ඉතින් අපි මේකට තෝරගත්තේ second street කියන shop එක. මේකේ branches කීපයක්ම ජපානයේ තියෙනවා. අපි යන්නේ අයිසු වකමත්සු වල තියෙන second street shop එකට. අපි අද උදේම train එකේ අයිසු වකමත්සු වලට ගිහිල්ලා එතන ඉඳන් taxi එකක තමයි shop එකට ගියේ. මේකේ phone වලට අමතරව second hand electric බඩු වර්ග කීපයක්ම මෙතන තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු ඒවා ගණන් කොහොමද කියලා. අපි මුලින්ම ඇතුළට ගියාම තියෙනවා sim free phone. ඒ කියන්නේ ඕනම රටක තියෙන ඕනම sim එකක් දාන්න පුළුවන් ෆෝන්. මෙතන මුලින්ම තියෙන iPhone XS එක. මේක 256 එක තියෙනවා. yen 51000 වගේ. කියන්නේ රුපියල් 116000 කට වගේ. 64GB එක තියෙනවා. yen 42000 කට. කියන්නේ රුපියල් 93000 කට වගේ ගන්න පුළුවන්. මෙතන තියෙන iPhone SE මේක 128 එක yen 42000 ක يعني රුපියල් 75000 කට වගේ. එතකොට iPhone X එක 256 එක yen 40000 කට يعني රුපියල් 72000 කට වගේ ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙන iPhone XR එක මේක රුපියල් 60000 75000 අතර මුදලකට GB ගන්න වෙනසත් එක්ක මිලදී ගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙන iPhone 7 එක මේකේ 32GB එක රුපියල් 25000 කට. එතකොට 128 එක රුපියල් 30000 කට, 256 එක රුපියල් 34000 කට වගේ මෙතෙන්දී අපිට ගන්න පුළුවන්. මෙතෙන්දී සාමාන්‍යයෙන් අඩු මුදලකට ගන්න පුළුවන් ෆෝන් එකක් විදිහට 64GB ස්පේස් එකක් තියෙන iPhone 6s එක රුපියල් 18000ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඊළඟට අපි ගියා iPhone 12 එක පැත්තට. iPhone 12 Pro Max එක 128 රුපියල් 190000 කට වගේ. එතකොට 12 Pro එක 256 190000 කට, 180000 කට වගේ. ඊළඟට 12 Mini එක 64GB එක රුපියල් 90000 කට වගේ මෙතන දාලා තියෙනවා. ඊළඟට මේ පැත්තෙන් තියෙන iPhone 11 එක. iPhone 11 එකේ Pro Max එක 512 එක තියෙනවා 164000 කට වගේ. එතකොට iPhone 11 Pro එක රුපියල් 117000 කට වගේ, 64GB. ඊළඟට iPhone 11 එක 128 එක රුපියල් 90000 කට, 64GB එක රුපියල් 74000 කට වගේ මෙතෙන්දී ගන්න පුළුවන්. මෙතන තියෙන ප්‍රධානම දේ තමයි මේ හැන්ඩ් ෆෝන් එකට බොක්ස් එකක් ඉන්නේ නැහැ. ඒ වෙනුවට මෙයාලා ෆෝන් චාර්ජර් එකයි හැන්ඩ් ෆ්‍රී එකයි දෙනවා. ඊට අමතරව මේ ගන්න හැම ෆෝන් එකකට මාස 6ක වොරන්ටි එකක් මේගොල්ලන් දෙනවා. මෙතන iPhone 6s එක සාමාන්‍යයෙන් ජපාන රැකියාවක් කරන කෙනෙක් නම් ඒ කෙනෙකුගේ දවසක ආදායමෙන් ඒගොල්ලන්ට එක මිලදී ගන්න පුළුවන්. මොකද ජපාන රැකියාවක් කරන කෙනෙක්ගේ ආදායම දවසේ ආදායම yen 10000ක් විතර වෙනවා. ඉතින් ජපානයේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ ආදායමට සරලන විදිහට තමයි මේ දේවල් ජපානයේදී මිලදී ගන්න අපිට හම්බෙන්නේ. ඊළඟට iPhone පැත්තේ ඉඳන් අපි එනවා iPad පැත්තට. මේ පැත්තේ තියෙන iPad mini 2 එක 16GB රුපියල් 18000 කට වගේ. iPad mini එක තියෙන 16GB එක රුපියල් 12600ක් වගේ අඩු මුදලකට. ඉතින් iPad වල මේ පැත්තට එනකොට තියෙනවා 6th generation එක 128 එක රුපියල් 68000ක් වගේ අඩු මුදලකට. ඊළඟට 5th generation එකේ 32GB එක
රුපියල් 48000කට වගේ 128 එක රුපියල් 56000කට වගේ අඩු මුදලකට මෙතෙන්දී අපිට ගන්න පුළුවන්. ඊළඟට මේ පැත්තෙන් iPad Air 3 එකේ 256 එක රුපියල් 88000කට 64 එක රුපියල් 77000කට වගේ තියෙනවා. iPad Air 2 එක 16GB රුපියල් 33000කට තියෙනවා. iPad Air එකේ 16GB එක රුපියල් 23000කට 128 එක රුපියල් 30000කට ගන්න පුළුවන්. මේ තියෙන 256 iPad Pro එක රුපියල් 80000කට මෙතනින් ගන්න පුළුවන්. iPad වලින් පස්සේ මේ පැත්තේ යනට Apple Watch තියෙනවා. මෙතන Series 4 ඉඳන් Series 6 වෙනකම් තියෙනවා. Series 4 එකක් සාමාන්‍ය රුපියල් 18000කට වගේ, ඒ වගේම Series 6 වෙනකොට රුපියල් 80000ක් වගේ ගානකට තව මෙතනින් ගන්න පුළුවන්. මෙතන තියෙන AirPod Pro එක මේක රුපියල් 32000කට වගේ මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි අද මෙතන සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් වල ගණන් තිබ්බේ. ජපාන ගැන තවත් අලුත් වීඩියෝ එකකින් ඔයගලම හම්බ වෙනකම් මම ඔයගලන්ගේ සමු ගන්නවා. ඉතින් මගේ channel එක තාමත් subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න.